රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසින් රමාෂා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ෂණික ඔන්ලයින් ජංජාලයට හසු වුණ අයගේ කතාව ආණ්ඩුව කාගේදයි දන්නේ නැති ආණ්ඩුව අපේ නෙමෙයි වගේ ඩිමෙන්ෂියාවෙන් පෙළෙන ආණ්ඩුවේම අයිතිකාරයින් ගැන අද ටෙලිවැකියෙන් ඔන්ලයින් හරහා ෂණික ණය ලබාගත් බොහෝ අය මේ වන විට කබලින් ලිපිට වැටී තිබෙනවා. එසේ ලබාගත් ණය ගෙවීම ප්‍රමාද වූ විට ඔන්ලයින් ණය දුන් අය පෞද්ගලික ජීවිතයේ තොරතුරු පවා එළි දක්වමින් ණයකරුවන්ට තර්ජනය කරන බවයි වාර්තා වන්නේ. අප මීට පෙරද ප්‍රවෘත්ති ඔස්සේ මේ පිළිබඳව හෙළිදරව් කළා. ඔන්ලයින් ණය නිසා කබලින් ලිපිට වැටුණු පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ කොළඹදී. අදවන විට මාර්ගගත ක්‍රමයෝස්සේ ණය ලබා දීමේ ආයතන විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී තිබෙනවා. පවතින ආර්ථික අපහසුතා හමුවේ අන්තර්ජාලය ඔස්සේ ණය ලබා ගන්නා පුද්ගලයින් අදවන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ ලබාගත් ණය ගෙවීම පැහැර හැරීම සහ ණය ගෙවීම ප්‍රමාද වීම හමුවේ. මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන ණය සඳහා අධික පොලියක් අය කරන බවටද තොරතුරු වාර්තා වනවා. මිනිස්සු 30,000කට වගේ ප්‍රමාණයක් මේ වෙනකොට අහු වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපි ලෝන් එක ගන්නකොට ඒගොල්ලෝ අපිට දෙනවා APK app එකක් ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒක ඔටෝමැටිකලි ෆෝන් එකෙන් බෆර් වෙන ටයිම් එකට අපේ තියෙන සීලුම් ඩීටේල්ස් එක ඒගොල්ලෝ වෙන ෆෝල්ඩර් එකට අරගෙන සහ අපේ ෆෝන් එක ක්ලෝන් කරගන්නවා. ඒ ක්ලෝන් කරගත්තට පස්සේ අපේ සීලුම් ඩීටේල්ස් කියන්නේ අපේ නිදාගත්ත තැනේ ඉඳන් අපි කන බොන තැනේ ඉඳන් අපි වැඩට යන තැනේ ඉඳන් සීලුම් තොරතුරු තියෙන්නේ ඒගොල්ලෝ ගාව. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ දවසක් දෙකක් හරි ණය දෙන්න පරක් වුණොත් ඒගොල්ලෝ කරන්නේ දවසක් පහ වුණ ගමන් අපේ කන්ටැක්ට් වලින් භාගයට භාගයක් එක්කෝ අපි වංචාකාරයෝ නැත්නම් අපි හොරගම් කළා නැත්නම් වෙන මේ අහවල් තැනින් වෙන මේ විදිහට අරගෙන කියන එක තමයි මේ ඉන්න මිතුරු මිතුරන්ට සහ Facebook වගේ සමාජ ජාලවල මුදාහරින්නේ. බොරු විදියට ෆොටෝස් හදලා මවට පියාට හෝ යාළුවන්ට සහෝදරියන්ට යවන්නේ. මේ පනත් විකෘති කරන එකට මහ බැංකුව මගින් මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඉතා ඉක්මනින් මේකට පියවරක් ගත්තේ නැත්නම් අපි පාරට බහිනවා. මේ වගේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ණය ලබා දෙනවා කියන කිසිම ආයතනයකින් කිසිම ණයක් ගන්න එපා. ඔයගොල්ලෝ ණය ගෙවන්න එපා. ඔයගොල්ලන්ට වෙච්ච සියලුම දේවල් ගැන සඳහන් කරලා ඔයගොල්ලෝ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කිසිම ඔයගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු ඒගොල්ලන්ට ලබා දෙන්න එපා. මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ණය දෙනවා කියන ආයතන වලින් ඔයගොල්ලන්ට යම් කිසි විදියකින් පෞද්ගලිකත්වයට හානියක් කරලා තියෙනවා නම් ඕගොල්ලෝ ගිහිල්ලා අනිවාර්යයෙන්ම සයිබර් අපරාධ අංශය හරි තමන්ට ළඟ පොලිස් ස්ථානට ගිහිල්ලා පැමිණිල්ලක් අනිවාර්යයෙන්ම ගොනු කරන්න. මේ ණය නිසා මට ජොබ් එකක් නැති වුණා. මම 41,000ක ණය මුදලක් කරන් තියෙන්නේ. දැන් මම මාස 7ක් තිස්සේ 18,400 ගානේ පොලිය ගෙවලා තියෙනවා. එච්චර ගෙවලා දැන් මට දැන් අද වෙනකොට ගෙවන්න තියෙනවා 131,000ක්. මම ගෙවන්න නැතු ඉඳලා නෙමෙයි. මාස 7ක් තිස්සේම මම මෙච්චර ගෙවලා තියෙනවා. මට දරුව දෙන්නෙක් ඉන්නවා. දරුව දෙන්න පාසල් යනවා. ෆෝන් එකේ තිබ්බ කන්ටැක්ට් ලිස්ට් එකේ මගේ දරුවන්ගේ පාසලේ ගුරුවරුන්ට සේරටම යවලා තිබුණා. මෙහෙම වංචාකාරයෙක් මෙයා මේ ආයතනෙන් ණය මුදලක් කරන් තියෙනවා. ඒක ගෙවලා නැහැ කියලා ගුරුවරුන්ටයි පාසලේ විදුහල්පති ඇතුළු සියලු දෙනාටම තමයි යවලා තිබ්බේ. ඒකෙන් මගේ දරුව දෙන්නා සතියක් විතර ඇත්තටම ඉස්කෝලේ ගියේ නැහැ. මාධ්‍යයට කියන්න බැරි තරම් දේවල් මට කිව්වා. පොඩි ගාණයි මට ගෙවන්න තිබුණේ තව. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ටෙලිවැකිය ආරම්භ කරන්න හිතුවේ අපේ තාත්තගෙන් මොකද මේ අද ලෝක ළමා දිනයයි වැඩිහිටි දිනයයි දෙකම එකට යෙදিলা තිබෙන නිසා නේද වයසට යනකොට මේ වැඩිහිටියනුත් අර මේ පොඩිහිටියන් වගේ කියලා කියමනක් තියෙනවනේ නේද ඒක නිසායි මේ අපේ තාත්තගෙන්ම අද ටෙලිවැකිය ආරම්භ කරමු කියලා හිතුවේ තාත්ත ගැන ටෙලිවැකියක් ලියන්න ලැබෙන්නේත් අහම්බෙන්නේ නේද අපේ තාත්තා අවුරුදු 76ක් ජීවත් වුණා අපේ තාත්තා කිරිතේ වලට හරි ප්‍රියයි
කිරිතේවලට. දවසට කිරිතේ හතරක් පහක්වත් ඕනේ. කෑම ගැන එහෙම විශේෂ සෙවීමක් තිබුණෙම නෑ. තේ එකක් තිබ්බනම් හොඳටම ඇති. මේ යන්න අවුරුදු දෙක තුනකට පෙර ඉඳලා මේ හරි අමුතු ලෙඩක් හැදෙන්න පටන් ගත්තා. මේ දැන් කිරිතේ එකක් බිව්වත් තව ටිකකින් අමතකයි. ලොකු ළමයා මේ කිරිතේ එකක් බිව්වේ නෑ නේද අද කියලා අහනවා. දැන් එහෙම අහන්න ගත්තාම මට තේරුණා එනකොට හොඳ නෑ කියලා. මොකද එතකොටත් ඒකක් බීලා හිටියේ. තාත්තට ඒ කියන්නේ මේ ඩිමෙන්ෂියා අමතක වීමේ රෝගය හැදීගෙන එනවා වගේ කියලා මට සැකයක් ආවා. ඉතින් ඉක්මනට මගේ මිත්‍ර දොස්තර කෙනෙකුට පෙන්නුවා. ඔහුත් අවශ්‍ය පරීක්ෂණ සියල්ල කරලා තාත්තත් එක්ක කතා කරලා හුඟක් වෙලා විමසලා බලලා මෙන්න මෙහෙම කිව්වා මට. තාත්තට ඩිමෙන්ෂියා නෑ. තාත්තට ඩිමෙන්ෂියා නෑ. තාත්තට ලෙඩක් තියෙනවා. හැබැයි ඒ ලෙඩේට කියන්නේ මේ කිරිතේ ඩිමෙන්ෂියා කියලා. කිරිතේ ඩිමෙන්ෂියා. එයා කිරිතේ වලට ආස නිසා ඒ තේ බොන්න උවමනා වුණාමයි ඔය නිකන් කිරිතේ එකක් බිව්වේ නෑ වගේ කතා කරන්නේ. ඒ නිසා කිරිතේ නිතරම දෙන ක්‍රමයක් හදලා තියන්ට කියලා. හොඳේ. පසුව ඉතින් මම උණු වතුර බෝතලයක් පුරවලා කිරිතේ හදලා ඔන්න මේ තාත්තේ බෝතලේ තියෙනවා ඕන වෙලාවක අරන් බොන්න කියලා කිව්වහම මේ ලෙඩේ හොඳ වුණා. හොඳේ. එතකොට තේ හදලා තියන්න පුරුද්දකුත් මට ඇති වුණා. තේ බොන පුරුද්දත් එක්ක ලෙඩේ හොඳ වුණා. කොහින් ගියාද කියලා නෑ. දැන් මෙහෙම ලියන්න හිතුවේ මේ හුඟ දවසකට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව දැක්කට පස්සේ. හුඟ දවසකින් දැක්කේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කියන කතා ඇහුවාම මට මතක් වුණේ අද ජීවතුන් අතර නැතත් අපේ තාත්තට තිබුණු කිරිතේ ඩිමෙන්ෂියා වගේ එකක් මෙතුමාටත් හැදිලද කියලා නේද? මහින්ද රාජපක්ෂ මාධ්‍යට කියනවා මේ ආණ්ඩුව ජනතාවට බර දීලා වැඩිලු. ඒ කියන්නේ මේ ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරන එක වැඩිලු. ඒක වැරදිලු. එහෙම කතාවක් ඔන්න ඊයේ පෙරද කිව්වා. අහලා බලන්න. ජනතාවට උහුලන්න බැරි බරක් දීලා තියෙනවා මේ වෙලාවේ. ඒකේ පිළිබඳව සාකච්ඡා කරලා බලන්න ඕන කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා. දැන් මේකට කියන්නේ ආණ්ඩුව අපේ නෙමෙයි කියන ඩිමෙන්ෂියාව නේද? මේ ආණ්ඩුව අපේ නෙවෙයි කියන ඩිමෙන්ෂියාව. හොඳේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති දන්නේ නැද්ද ආණ්ඩුව කාගේද කියලා? ඔහුත් මේ ආණ්ඩුවෙම කොටස්කාරයෙක් කියලා. මහින්ද රාජපක්ෂගේ මේ 134 දෙනා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කලේ කියලා මහින්ද රාජපක්ෂට අමතක වෙලාද නේද? ඒ විතරක් ඇයි? අද තියෙන කැබිනට්ුවත් රාජපක්ෂලගෙනේ නේද? හැබැයි දැන් පොඩි පොඩි හොටපට නැතුවාමත් නෙමෙයි ඉතින් ජනාධිපති රනිල් එහෙන් මෙහෙන් නේද? එයාට හිතවත් ටීම් මෙහෙකුත් පොඩ්ඩක් හදාගන්න හදනවා. ඒ නිසානේ ඔය දැන් සමහරු අද රනිල් වන්දනාව යන්නේ නේද? රනිල් වික්‍රමසිංහ ලෝකෙ වටේ වන්දනාව යනකොට එයාලවත් එක්කන් යනවා. ඊට පස්සේ එයාලා රනිල් වික්‍රමසිංහ වන්දනාව යනවා. එහෙම එකක් තියෙනවා. එහෙම පොඩි හුටපටයක් නැත්තේ නෑ නෙවෙයි නේද? නමුත් හිටපු ජනාධිපතිට, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂට ආණ්ඩුව කාගේද කියලා අමතක වෙන්න විදියක් නැහැ නේද? අපිට කියන්න තියෙන්නේ ඔබත් ඇතුළුව, ඔබේ ගජයන් ටිකත් ඇතුළුව තමයි කැබිනට්ුව නිර්මාණය වෙලා මේ මජර දේශපාලන තීන්දුව తీරන ගන්නෙ. හොඳේ. එහෙම නැතුව ඒක මේ හුදෙක්ම රනිල්ගේ ආණ්ඩුවක් නෙමෙයි. මේ තියෙන්නේ රනිල් රාජපක්ෂ හා මහින්ද වික්‍රමසිංහ ඒකාබද්ධ ආණ්ඩුවක්. හරිය. ඒකට හොඳම උදාහරණය තමයි ආණ්ඩුව ගේන්න හදන මේ ඔන්ලයින් පනත. හරිද? සරලවම කිව්වොත් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට නෙමෙයි, බැලූ බැල්මට මර්ධනයට ගහලා තියෙන ගැසට්ටුව. මේක ගැන අපි ටෙලිවැකි ලිව්වා. දැන් ඔය ගැසට්ටුව ගහන්න පෙර කැබිනට්ටුවට දානවනේ. ගැසට්ටුව ගහන්න පෙර කැබිනට්ටුවට දානවා නේද? එයාලා තමයි මේක කියවලා බලලා ඔව් මේක අපි ගැසට් කරමු කියලා කියන්නේ. කවුද මේ කැබිනට්ටුවේ ඉන්නේ? මමයි ඔබයිද? ඈ නැත්තම් මේ අඟහරු ලෝකෙන් හරි මේ සිකුරු වලින් හරි ආපු සෙට් එකක්ද? නෑ. ඔය ඉන්නේ පන්නපු නෙමෙයි, පැනලගිය ගෝඨාභයගේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති. ඔව්, ඔබෙයි මේ අන්තේ වාසික ගෝලියෝ සෙට් එක. හොඳේ. දැන් මේ හිටපු ජනාධිපති මහින්ද කියනවා සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඉතින් මට නම් ඕනේ නැහැලු. ඒක එච්චර අවශ්‍ය දෙයක් නෙමෙයිලු. අහන්නකෝ. අපිට ඕන දෙයක් තිබුණේ. එතකොට මේ කියන්නේ මේ පනත එහෙනම් මේ ජනාධිපති රනිල්ට විතරක් ඕන එකක් කියලාද? ඉතින් ඔබ ඔය තරම් සමාජ මාධ්‍යකාමී නම් ඔබේ ගෝලබාලින්ට කියන්නකෝ එක එක්කත් අත එහෙම උස්සනවා නෙමෙයි කියලා නේද? මොන බොරුද? ඔය පනත පාර්ලිමේන්තුවට ගේනකොටම අත උස්සන්න ඔය සෙට් එක ලෑස්ති. හරිද? මේ මොකද්ද දන්නවද? මේ මොනවද දන්නවද ජනතාවට කියන්නේ? ඔය ජනපති රනිල්නේ. ඔයාලා අපේ මල්ලි වෙලෝ ගත්තනේ. දැන් ඉතින් මිනිහා
විකුණනවා තමයි. ඔය පනත් ඒ වගේමයි අපේ නෙමේ ඌ අයාගේ වැඩ. හොඳේ මම ජනපති නම් මං ඕවා ගේන්නෙත් නැහැ. මං එහෙම විකුණන්නෙත් නැහැ. ආන් ඒක තමයි මේ කියන්ට හදන්නේ. හොඳේ ඒ කියන්නේ මාව ජනපති කරලා තිබ්බනම් නැත්තම් කළා නම් අනේ මං ඕවා කරන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ වෙන විදිහකට. හොඳේ ජනතාව හැටියට එකක් තේරුම් ගන්නට. මේ තියෙන්නේ නකුට විසින් හිසත් හිස විසින් නකුටත් දෙකම නටවන එකම පැලැන්තියේ ආණ්ඩුවක්. හොඳේ නකුට විසින් හිසත් හිස විසින් නකුටත් දෙකම නටවන එකම පැලැන්තියේ ආණ්ඩුවක් මේ තියෙන්නේ. හරිද? තේරන සිංහලෙන් කිව්වොත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවක්. හොඳේ මහින්ද වික්‍රමසිංහ ආණ්ඩුවක්. හරිද? ඔය හැම යෝජනාවක්ම මේ දෙගොල්ලෝ එකතුලා සම්මත කරගන්නවා. හරි. දැන් මේ කියන කතා එක නිකන් අපිට පෙන්වන්න හදන්නේ මහින්ද රාජපක්ෂලගේ ආණ්ඩුවක් නෑ. මේක නිකන් රනිල්ගේ ආණ්ඩුවක් වගේනේ නේද? ආන් ඒක පෙන්වන්න තමයි මෙහෙම කියන්නේ. හොඳේ අපි ආවොත් බඩු මිල ලයිට් බිල ඔන්ලයින් පනත් ඉව නෑ වගේනේ. ඕගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඉතින් ඕක දැන් අයින් කරන්න පුළුවන්. මේ ලයිට් බිල ආපහු වැඩි කරලා හෙන ගහන්න වගේ අපිව විනාශ කරන්න නැතුව නේද? මේ ඉන්නේ යාළම තමයි. හරිද? මේ කැබිනට්ටුව ඉන්නේ අගමැති දිනේෂ්, නිමල් සිරිපාල සිල්වා, පවිත්‍රා දේවී, ඩග්ලස් දේවානන්ද, සුසිල් ප්‍රේමජයන්ත. එයාට නම් පොඩි අර මේ පොලිය ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ආයි ආපු හුටපටයක් තිබෙනවා. ආ බන්දුල ගුණවර්ධන, කෙහෙලිය, අමරවීර, විජයදාස රාජපක්ෂ නේද, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අල්ලි සබ්රි, විදුර වික්‍රමනායක, කාංචන විජේසේකර, රොෂාන් රණසිංහ නේද, පැත්ත හොයාගන්න බැරි හරීන්, මනුෂ නානායක්කාර නේද. එතකොට මේ අලස්, ජීවන් තොණ්ඩමන් තව ඉන්නවා. මේ සියලු දෙනාම කාගේ කවුද මතක තියාගන්නකෝ. මේ තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවම තමයි. මේ තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවමයි. වෙනසකට ඇත්තේ ගෝඨාභය වෙනුවට රනිල්. හරිද? ඒ කියන්නේ නෝ ඉකොනොමික්ස් වෙනුවට විකොනොමික්ස්. දැන් මේ නෝ ඉකොනොමික්ස් කියන්නේ ඉකොනොමික්ස් ගැන දන්නේ නැතිව හිටපු ගෝඨාභය. හරිද? එයාට තමයි මේ නෝ ඉකොනොමික්ස් කියලා කිව්වේ. එතකොට ඉකොනොමික්ස් ගැන දන්න ඊළඟට ඉන්නේ විකොනොමික්ස්. හරිද? විකොනොමික්ස් එච්චරයි. එකෙක් ඉකොනොමික්ස් දන්නේ නැති නිසා එයා නෝ ඉකොනොමික්ස් වුණා. අනිත් එක්කෙනා ඉකොනොමික්ස් දන්නවා. එයා ලේසි පාත් එක හොයාගෙන තියෙනවා විකොනොමික්ස්. ඔච්චරයි වෙනස. හොඳේ දැන් අපට තව එකක් ඇහෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකත් ඉතින් පුරුදු බෙරහඬක්. හොඳේ ඒ තමයි මේ කොටස් කර විකුණන බෝඩින් කාර්යය වෙනුවට රටට අයිතිකාරයෙක් ඕන කියන එක. අයිතිකාරයත් මතක තියාගන්න. අයිතිකාරයත් මිනිහට අයිති කියලා හිතාගෙන දරුවන්ට, උන්ගේ දරුවන්ගේ දරුවන්ටත් රට ලියුපු එක තමයි මෙච්චර කල් කළේ. අයිතිකාරයෝ අපි කියලා හිතාගෙන. හොඳේ අපට ඕනේ මිහිඳු හාමුදුරුවන් දේශනා කළ ජාති හුදෙක්ම නිර්මාණශීලී බාරකාරයෙක් බාරගෙන දියුණු කරලා නම්බුකාර විදිහට ආපසු බාර දීලා යන්න පුළුවන් මිනිහෙකුයි මේ රටට ආයි ඕනේ. මේ සඳහා මේ විකොනොමික්ස්ලා, නෝ ඉකොනොමික්ස්ලා සහ අයිතිකාරයින්ගෙන් මේ රට බේරගත යුතුයි කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. පුවත්නිමයි ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.